ම ගම්පීර වූ ලෝතරෝජරයේ සද්ධර්මයෙන් පිිස්සාර හදවත් නිවා සඳහාලන බෞතිහාරූ පවාහණී නාලිකාව මේ පැහිද සුපින්වත් ඔබවිත සනිිවේදනය කරන දායකත්ව ධර්මානු ශාසනාව පරම පූජනීය බෝධී සත්වකුුණනූපේත පාන දුරේ අරහිදම්මනාහිමි අනුස්මරණ මැදිරිපරිශරයේ සිට ආරම්මකිරීමට සූතහනම් පන්නේ පින්වත්තිී මෙයුතුම් මෝ දේශනාාව වෙනුවෙන සෙදුකලාපුූ වාරාතනාව පිළිගෙන ධර්මස්භාවට වැඩමකුටපදාළ පෝජනීය මාතර මහින්ද පින්මත්සෝමින් වහන්සේ අපි හැමදනාම සාතුනාතනන්වමින නමස්කාරපෝරකෝ පිළිගනිමු. සාධූ සාධූ සාධෝ සදෑමතුනිේ දේශනාවට අද දායිකත්වේ ලබාති කටයුතු කරන්නේ නොවර එළිය සේතා එළිය, සන්දිවසිවනෙහි පදිං්චි ලසන්ත ජයවර්තන මහතා සහ එම මහත්මියත් එවගේම ගම්පහා බෙම්මුල්ලේ පදිං්චි තුශාර සේනුනායක මහතා සහ එම මහත්මය ඇතුළු දෙපර්ශුවයම ජාතිී මෙත්‍රාදයෙන් විසින් සමන්තා චක්හවාලිසු අත්‍රගට් චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ග මොක්කහදන් දම්ම සවනකාලෝ අයංබදන්තා ධම්ම සবেනකා අයංබදత දම්ම සවනකාල අයංබදంత නಮತස්್ಸೆ ಭಗವತುಅರಹತು ಸಬ್ಬೆදම්මಿಸುವಪಟಿಹತ ඥಾಣೆචಾරස්್ಸೆ දಸಬලೆ දರස්್ಸೆ ಚතුುವී ಸಾರಚ್ಚೆ විසාಾರೆದස්್ಸೆ ಸಬ್ಬಸತ್ತುತ್ತමස්್ಸೆ ධම්ಮಿಸරಸ್ಸೆ, ධම්මරාජස්සෙ දම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුವಪටිහතඥානචාරස්සෙ, දසಬලදರස්್ಸ ಚතුುವಿ සාಾරಚ್ಚ විಿසාಾರೆදස්್සೆ සಬ සತ್ತುತ್ತමස්್ಸೆ ධම්මಿಸරස්ಸೆ ධම්මರಾජස්್ಸೆ දම්್මಸಾමಿසೆ ತಥಾගತස්್ಸೆ සಬ್ಬಯನು සම්್මා සಂබුද್්ධස්್ಸೆ. ಮೋತಸ್ಸೆ ಭಗೆವತು ಅರಹತು ಸಬ್ಬೆದಮ್ಮೀಸುವ ಪಟಿಹತಯಾನೆಚಾರಸ್ಸೆ ದಸೆಬಲೆದರಸ್ಸೆ ಚತುವಿ ಸಾರಚ್ಚೆ ವಿಸಾರೆದಸ್ಸೆ ಸಬ್ಬೆ ಸತ್ತುತ್ತೆಮಸ್ಸೆ ದಮ್ಮಿಸೆರಸ್ಸೆ ದಮ್ಮೆರಾಜಸ್ಸೆ ದಮ್ಮತ್್ಸಾಮಿಸೆ, තතාගතස්ස සබ්බ්ඥුණු සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍ය උතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනු වේවා මිතිාදුෂ්ටික වචනයක් පිටනු වේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනු වේවා උතුම්ම භාග්‍ය උතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සීලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධෝසාෝ සත්්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසී අපේ මේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ. ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරනටයි. හද ධර්මානු ශාසනාව සඳහා පින්තුරි මම. මාතෘකාව හැටියට තෝරා ගත්තී බොහොම වටින දහම් කාරණාව පිඟත්ති අපි අපේ ජීවිතයේ අපට අකමැතිදේ කරන අපට දුකක් ඇතිකරවන අපට අලාභයක් කරන හතුරංව අපි ඈත් කරනවා අපි ජීවිත අපට අපට දුකක් ඇති කරන අපට අලාභයක් ඇති කරන අපට අනාර්තයක් කරන හතුරං අපි ඇත් කරනවා අපි කොහොම දෑත් කරන්නේ සමර සමහරලාට දුරින් තියල තියෙනවා. ඔන් එක කතානොකර සිනහ නොවන්න බෑ නමුත් හැබේ දුරින් ඇසුරු කරන නෑ වැඩිය. සමහර පිරි න්න ීට වඩා දැඩිවපේ ජීවිතයට බලපෑමක් තියෙනව නං අපි කතානොකර ඉන්නවා. හැබැයි ඊටත් වඩා ලොක හානිකර පොහතුරෙක් නම්. පිහිතවුම් පිබඳ කොචරක්කමැත්තත්වතිීම ද කිවොත් ඔවුන් දකින්නවත් අපි සමහරලාවට කැමතිනේ ඉගෙන අපි අපි ජීවිතයට බලපෑමක් කරන හතුරන්ට අපි කැමතිනේ ඇයිඒ හතුරන්ට කැමිතෙන ැති හතුරු අපිට නරකක් කරන්නේ අලාභයක් කරන්නේ අයහපතාක් කරන්නේ අපට දුකක්මයි ඇති කරවන්නේ ඔය ලක්ෂණ තියන කෙනට අපි කැමතිනය කිය අපි කියන්නේ හැබැයි පින්වතුනි අපි ජීවිත එහම හතුරංව අපි දුරස් කරාට ඔය ටිකම කරන එක හතුරෙක් ඉන්නවා බොහම විත්‍ර වැසරු කරන ඒ හතුරත් එකක තම අප ගණුදන කරන්නේ හතුරත්ක තම අප මිත්‍ර සම්බන්ධ කම්පවත්වන්නේ ඒ හතුරට තම අප ගොඩා කැමති අපි ලඟීම තියාගෙන කටයුතු කරන්නේ ගොඩා කලාවට ඒ හතුරා ඒ කවුදේ හතුරා අකුසලයන්ගේ පිරිච්චපය දූෂ හිත බලනු කපි අරාණනිත් හතුරු දුරු කරාට හතුරත්යේ අපි කොච්චර මිත්‍ර සම්බන්ධ කන්ද පවත්තන්නේ දෙ මෙතන තේරුම් කරගණඩඕන විශේෂ කාරණාව තමයි දෙඟර අපේ මේ ජීවිතය ඉන්න හතුරු අපට මේ ජීවිතය ලැබිලින්න මේ හතුරු අපට කරන හානියක් කළොත් උපරමට මහානය කරන මේ ජීවිතට පමණයින උදාහරණැකි තනක මේම ඔන්න යම් කෙන අපි පිල්ලි බඳව බොහම වැරදි කතාවක් තවත් කෙනෙක් එක ගිහින් කියල තියෙනවා මේ කෙනා මෙහෙමයි කියලා ඔන්න යම් කකිසි ඌ දෙයක්කෝ නෝදයක්කෝ තව කෙනෙක් එක ගිහින් කියලා සමහරලාට අපේ ජීවිතයට අපේ චරිතයට හානියක් කරනවා. මෙ අසවල් කෙන මෙහෙමයි කියල්තම යා කියල තියෙන් එතකොට ඒ අපි පිළිබඳ කියේලම කියලා ඔවු අපට හානියක් කරනවා. හිතන්නක පිගතුනී දැන්. ක දැනගත්තම මේ අසවල් කෙනා අපි පිළිබඳමි මිහිම කවත් කෙනෙක් එක කියලා තිෙනව කියලා දැනගත්තකමන් අපට මොකදවෙෙන්නේ. අර මනුස්සඇති එකක්ක මැත්තක් ඇති වෙනවා. හැබැයි අපි ඔන්න ඔහුම ඉඳල මැරෙනවා. අපි මෙහිමිදල මැරෙනවා මැරි ලපා ඊළඟ ජීවිතයක මනුෂයෙක් වෙ ඉපද නා ිළ හිතන්නක. අපි තු අපිවිල්ලිබඳ වර කතාාව කියපුූ මනුසේතාම ඉන්න මනුසුලකි. දෙකන් අපි මැරුුණ අපි ගිහිල්ලන වෙන තැනක මනුෂ්‍යයෙක් වෙල ඉපදුනාා. දෙකර මනුස්‍යය පිංවතුන ඒ ජීවිතර තෙනවද මේ මනුස්්‍යය ගේ ජීවිත ව මිහම දෙයක් කලා. එවනම් ගී ජීවිතේ මයාමෙන්න්න ම මෙහමකිෙන. ගේ පවුල ටාවට යාම මේ වගේ වැරදක් කරපු කෙනෙක් කියලා අරමණු සැවලි කියනවද එකෙන් අපිට අපේ හතුරෙක් හානියක් කරනවන හානියක් කරන්නේ එක ජීවිතයක පමණයි ඊළඟ ජීවිත ඊළඟ ජීවිතය එහෙමඉන්නේ නෑ? හැබ එහ එහෙමෙනගෙනෙක් වුණු ජීවිතයෙන් ජීවිතය අපට හානිකර කරෙන කෙනෙක් නම් අන්න ඒක එහෙමනං අර අරහතුරට වඩා බයානකයින එක ජීවිතයක් නෙවී ජීවිත ගනන් අපේ පස්සෙන්ගෙනවන ඒක පින්වතු ලොකු හානියක්. දූෂ හිතින් කරන අකුසලකර්මය අපේ පසින් ආං එහෙම එනවා. මෙ දූෂ්‍ය හිතනමති හතුරා අපට ලබාදන ඒ අනර්ථය අයහපට දුක අන්න එහෙම අපේ පස්සෙන් එනවා. එක එක ජීවිතයක් දෙකක් නෙමී සමහරලාට ජීවිත සීයක් සමහරලාට ජීවිත දාහ සමහරලාවට ජීවිත ලක්ෂය ආං එහෙමයිෙනවා. එහෙමනං හිතන්ඩ අපි හතුරෝ කියලා දුරුකරාට අපි දුරුක් කල යුතුම අයිකල යුතු අපි විනාශ කරන්න ඕනම දුරස් කරන්න ඕන මහතුරා අපි ළංගරගෙන ඉන්නවා අප අසල් හි හැබයි ඒ අකුසල් හිත නැමැති මේේ හතුරා අර වගේ ජීවිත ගනන් අපේ පස්සෙන් අපි පස්සෙ ඉෙනවා උදාහරණය කියනවනං බුදුරජන් වහන්සගේ කාලෙ හිටිය පින්වොතුනිම මහා කාල කියල උපාසකයි ාසතුම හරි ශ්‍රද්ධාවන්තයි උපාසකතු හරි ශ්‍රද්ධාවන්තයි ඒවගේම තමයි මේ උපාසකතුමා බුදුරජාන් වහන්සගේ නිතරම් බණහනවා ඒවගේම තමයි හොදර්ට සිල්රකිෙනවා දවසක් මේ උපාසකතුමා හවස පන්සරටයවිල්ලා උදේ බනහාලා ඉවරවෙලා තමයි ගෙදරයන්නේ. ඕහම යනකොට උදේ පාන්දර එක දොළකට බැහැල මෝන ටිකක් හෝද ගන්නවා. එදා පාන්දර එක හොරෙක් ගියයක් බිඳලා ඒ බඩු ටික අරගෙන මේ මනුසයා එනකොට ඒ බඩු එක ටික වැදිලා ශබ්දට ගිහිීමී අවදිවෙලාම හොරාග පස්සිං එලවගෙන එනවා මේ හොරත් බඩුටිකරගෙන අ මිනිුසුන්ගෙන් බේරන්න දුවගෙනන්නකොට ඔන්න අ මහාකාල උපාසකතුමා මෝන හෝදන ඇලලඟින් අ හොරාදවා ඔම යනකුට හොරා ඇති තිබිච්චික බඩුමල්ල මේ ඇලළඟ වැටුණ ගහිමීමේ කොට උක දැකලා හිතුව මහාකාලු පාසක තුමා තමයි හොරා. බුරු උපාසකක් වගේ බනාහලා මීක තමයි කරන වැඩේ කියලා අර මිනිනුසසිටිකො කෝමිකටි එකතු වෙලා අර මනුසට ගහල 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 මරල දෙම. මහ කාලු පාසකතුම මරල දෙම. ෂ හසල බුදුරජාන් වහසට මේක ගිහිල කියනවා සාවිනි මීතරන් ශ්‍රද්ධාවන්ත පුුණ්‍යමන්ත උපාසකතුමාට ඇයි මිහිම මරණයක් උදාවනි භාගතරන් සිකනවා මහනිනිමි පූර් ජාති කරපාගු සලකර්මිය මක ධ්‍යකු සල කර්මීය එක ජීවිතයක මහාකාල උපසකතුමා ඉඳල තියෙනවා එක රජ කෙනෙකුගේ ආරක්ෂක බල නියල්ධාරයෙක් වෙලා. ඔයි රජුට අයිති ගමක් තියෙනවා ඒ ගම කලෙවර විශාල වනයක් තියෙනවා වනයෙන් එහා තබ ගමක් තියෙනවා දැන් පින් වතුන අර එක ගම්මකින්දලා අනිත් ගමට යනකොට අර මහා වනය තරණය කරගෙන තම යඩ වෙන්නේ මේ වනයේ විවිධ හොරු ඉන්නවා විවිධ මංකොල්ල කාරු ඉන්නවා. විවිධ අපරාධකාරු ඉන්නවා. බොහෝකාල ඇතිස් රජුට මේ පිළිබඳ පැමිණදිලාවා. රයිතුමා අර ආරක්ෂික බටිය ඒ වනේ දොරළඟ ආරක්ෂාවට තැබ්වා.දැඒ මනුසේතමයි එක ගම කින්දලා අයිහා ගමට එතරක කරව නහි ගමීදල මහිගමට එතර කරවන්නේ දවසකොහම ඉන්නකොට හවස්වෙලාවක තරුණ යෝලක්කෙනවා ඒ ආපුසාමියගේ බිරිඳ ලස්සන රූපයක් තිබනම ස්තරි රූපයේ දැකලා ම ආරක්ෂක බටියට ඇ පිළිබඳ කාමාශාවක්කාවා කහෝමහරි ෂ් කරගණඩෝනකිලිහිතලා ඔහු ඉදග නර යෝරට කියනවා දැන් යන්න වෙලා මදිී අපි හිටඋදයම්ම අදරේ මගේ නවත් තැම්පල නවත් තැන්ගන්න න පුරුෂය කැමති නේ තගුඩා වෙලා තියෙනවා එතරට යන්න කොල අපි අමු නමුත් ආරක්ෂක බ්ටයා නපුුණා කියවන්නේ අපි මංහටෝදේ නුඹලවගේ හිදාන්න. අර මනුෂ්‍යක දැඩී අකමැත්ත මත ඔවුවතියාගත්තා. ආරක්ෂක බටියයා රාත්‍රියයේ තමන්ගේ ගෙදර තිබිච්ච වටිනේ මැනිකක් කරගෙනය විල්ලා. අර තරුණියෝල ආපු වාහන එක තැනක හැගුවා. එක පාට මුදේ පාන්දර මට හුැද කෙල මිනිස්සු බයි කවල හලබල කරවලා කියනවා නබලග ගෙවල මොුමනොෝහර නැත්තං හොල බලනකිවා හැම ගෙදරකම බැලවා කිසිම ගෙදරක අඩුවක් නේ ඒවිලාවෙ සිටතුමා ආරක්ෂක බටිය කියනවා අනි මගේ ගෙදර තිබුණ වටින මැනි එක කීග නැති වෙලා අපි මේක හොයමු කියලා ඇගම හිටි කෝම් පිරිස එකට තැනට ගිනල්ල ඒ පිරිස් පාරික්ෂා කර. අර තරුණ යෝලත් තෙනනවද ගමින් පිටවෙන්න. ඔවවත් පරික්ෂා කල රති පරරික්ෂා කරනකොට මැනිකතිබුණා. කලෙහිගුණු නොද තසත් පුරුෂයා. ඊරෑන්දල මේ වෙනකන් සලකපු ගුණියටවත් ගුණයක් නෑ කියලා. මේ ආරක්ෂක බටයඇතුළු පිරිස. අරහින්සක මනුස්සට ගහල 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 මරල දෙවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ඒ මහාකාල උපාසකතුමා ඒ ජීවිතය කරපු කරමය තමයි මහනනි අදමී විපාකදුන්නේ ඒ ජීවිතය කරපු කර්මය තමයි අද මේ විපාකදන්නේ ඒ ජීවිතය පස්ස පින්වතු ීළඟ ජීවිතය අවිීචය ගිහිලිපපුදුනා ීජී අති දීර් කාලයක් වවිංහවතුනි දුක් විඳදල විඳල විදල විඳලලා මනුෂ්‍ය ලෝකෙටාව මනුෂ්‍ය ජීවිත සියයක්විංහතුනි ඔය වගේම බොරු වැරදිවලට වැරදිකරුවෙක් වෙලා මැරණි සිද්ධ වුණ. තර බලන පින්හතුනි දැ මෙමතර කියන්නේ. අර ආපු දූෂ හිතන මේකට පෙළෙඹිව. රාගසිත බලවත් වුණ කමන්ට තමන් පාලනය කරගන්න බැරිතත්වට පත්ව වනා? අන්තිමට ඕගේ අකුසල සිත සම්පූර්ණ කරගන්ඩ අර පුරුෂයන් මරල දෙන්වා. ඉතිං ඊට පස්සේ ඒ කරපු කරමය ජීවිත ගණන් ගෙව්වා නිවන්දකි නාත්ම භාවේන වන කුළුත් ගේවා. එතකොට බලන මේම හතුර කොච්චර බයානකයිද. එ අපි ඇත්තටමමී. අපට මීලෝකයේ හානි කරන හතුරන්ට වඩා අපි වඩාත්ම සැලිකිලිමත්වෙන් වුන හතුර තමයි මෙනිම අකුසල් හිත දෝෂහිත. එකෙන් අපි යම් අකුසලයක් අපින්උනොත්න් ඒක පින් තුනි සංසාරය දීර්ඝ කාලයක් අපට විපාකදිදී විපාකදිදී අපි පස්සෙෙන් ඉන්නවා හරි ටුපමාවකින් භාගතුන් වහසේ දේශනාරල තියනි පින්ගවතුන. ොයිග පස්සසිෙන් යන්න ඩියම් බල්ලෙක්ගේ කියලා මොයිග පසෙන් දඩියම් බල්ලෙක් කෙනවා මත් දුවනවා බල්ලත් පස්සෙන්ගෙනවා හැබැයි පෙන්වතුටි බල්ලා තාම මවා අල්ලගත්තනේ ඉඩක් ලැවිච්ච ගමන් ඔන්න මවාවල්ල ගන්නවා හැබයි ඒ තාකනකම් මහමොකද කරන්න දුවනවා කර්ම එහයි කර්මයත් ඔය විදිහටම පින්වතුන අපේ පස්සෙන් එනවා යකුසල කර්මත් ඔයි විදිටම අපි පස්සෙන් එෙනවා හැබැයි යම් කිසි තැනක ඉඩක් ලැබිච්ච ගමන්. අර කර්මය අල්ල ගනු හරියට දඩයම් බල්ල මල්ලගත්ත වගේ. යම් කිසි තැන කිඩක් ලැිච් ගමක් වා එනිසා පංහතුරි මේ අකුසල් හිත කියන එක පින්හතුන හරීම භයානකයි යම් කර්මයක් කරනකොටම හිතන්ඩ මේක දැන් මගේ පස්සෙන් එනවා. එන ඒක හිතට එනකොට අපි කරන්න නොමොකක්ද ඒක ක්‍රියාත්මක නොවෙන මට්ටමට හිත සකස් කරගන්න ඕන එහෙම අකුසලයෙන් හිත මොදවාගන්න හිත සකස් කරගන්න තිය අවෂධියපානය තමයි භාගතු වහන්සගේ ධරමයයැ. මේ භාග්‍යවතුන් වහන්සගේ ධර්මය පිංවතුන හරියට ඇසුරු කරලා පුරුදු පොහුණු කරගත්තොත් ඒ භාගතු වහන්සගේ ඒත් ධර්මීම් පින්වතුන අපට අකුසලයම් පාලනය කරගන්න පුළුවන්. නැත්තංගේක අපේ පස්සේගෙනවා. හැබැයි එනකොට පින්වතුන අපි පසින් එනොට අපේ ීවිත ජීවිත ගනන් දුකට පත්කරගෙනෙන තමයි ඉන්නේ. ජීවිත ගණන් දුකට පත්කරගෙන තමයි එෙන්නේ. හට බුදුරජන් වහන්සකි කාලී හිටියා සුප්ප බුද්ධ කෘෂ්ටි කියලා එක යාචකේ. යාජකතුමා නොෙක් නොෙක් තැන්වල සිංගමං අදිමින් තමංගි කුස පුරුව ගන්නවා හැබේ මොහුගේ ඇත්තම නම සුප්පබුද්ධ මොහුගේ ඇඟ පුරාම හටගතු දරුණු කෘෂ්ටයක් තිබුණා එනිසහට කතා කකරි සුප්ප බුද්ධ කෘෂ්ටි කියලා කොච්චර දක්විින් දක වොතින්. පිඟතුට ඔහුගේ අර කොෂ්ටේ නිසා ඒන් හමන් දුරගන්ධය දරාගන්න වැැරුව කිසිම කෙනෙ කොහු ළඟට ලංඟුණේවත්නෑ යමක් දෙන්න. කිසිම කෙනෙ කොහු ළඟට ලංඟුුණිත් නේ. දවසක් බුදුරජන් වහන්සේ ධර්මදේශනා කරන තැනකට ඔහු යනවා. පිරිස කෙලෙවර ඉඳගෙන ධර්මදේශනාව ශ්‍රවනය කරපු උපාසකතුමාට ඒ මොහොතීම ධර්මයාව බෝධ වෙලා උතුම් සෝවාන් පලී පිහිටියා. උපාසක තුමා දැ සෝවාන් කෙනින් කොයිතන ශ්‍රද්ධාවක් තියනමද කෙලි කියීනවනං ඒ සෝවාන් වහන්සේ නමකට ශක්‍ර දෙවියෝ ඇවිල්ලා ඕගේ ශ්‍රද්ධව පරීක්ෂා කරන්න කහවනු මල්ලා කතර දෙනවා සිටිවේශයකින් මමේ නුබට කහවනු මල්ල දෙනවා නුබට කෙක්ක වැඩක් කරන්න පුළුවන්න. අර ශ්‍රමණ බවත් ගෞතමැන් ලකට ගිහිල කියන්න මේ බුදුන් නෙවෙයි මේ ධර්මය නෙවෙෙයි මේ මහා සංගරත් නෙමේ කෙල කියන්න කිවා. එම කිවත් ම මේ කහවුණු මල්ල දෙම කිවා. තිගේෙනවා ඔය කහවනු මල්ල නෙවී. නුබේ සිනුත් සිතුතනතුර මට දුන්නත් මංගේක කරන්නෑ කිවා. සිටතුතනතුතර මට දුන්න මංගික කරන්නේ නෑකිවා. එතකොට පිංහතුර දැන් සුපබුද්ධ කෘෂ්ටිට ඒ තරන් ශ්‍රද්ධ හවක්තුව වු භාගතුන හසිගන. හැබැයි මේ සුප බුද්ධ කෘෂිත වැඩිවෙලා ඉන්නහබොන්නේ සුළු මොහොතැයින්න ලැබුණ සුළු මොහොතකට පස්සේ පිංහතුර එලදිනක් කැනලා මරණිට පත් වනා දුරජාණන්හන්සේ භික්ෂුන් හන්සලට කියනවා මහනිනි සුපබුද්ධ කෘෂ්ටි අතීත ජීවිතය කරපු අකුසල කර්මයක් මේ පඩි සඳන්නේ පෙරෙක්ටරා භවයක තවත් යාලෝ තුන්දනෙක් එකතු කරගෙන සිටුදීවිතයක් ලබලඉන්න කාලයක ධනය කැමති එක්තරා නගර සෝභිනයක් අරගෙනවිල්ලා. උයනක තියාගෙන මේ හතර දෙනත් එක්කම කාමිෙන් සන්තරපනය වුණා. හවස් වෙනකොට මේ හතර දෙනා තීරණය කළා. දෙ අපට මේ මෑට ලොකු ධනයක් දෙන්න ඕනෑ. මකද සාමාන්‍ය ගනිකාවකට වඩා වෙනස් කෙනෙක් තමයි නගරසෝභිනය කියන්නේ. නගර සෝබිනය, සාමන්‍යෙන් පිගතුන රජවරු සිටුවරු අමාත්‍යවරක තමයි කාමසේවෙනි යදෙන්නේ. එ සමොහොට ලොකුත් ධනනිියත් දෙන්න ඕනෑ එනිසා තීරණය කළා ඇව මරන්න. මැරුවම ඇගි ඇලඟ තියන ආභරන්ටික පවවා අපට ගන්න පුළුවන් මේ විදදියට හතර දෙනත්ක හතාවෙලාර නගර සෝබිනියු මැරුවා. ඒ මැරෙන වෙලාවෙ අර හතර දෙනත්ක පින්හොත්තුනි ෛරයක් කිතේතියාගෙන මැරුුණි. ඉට පසෙදී. ඒ හතරදිනා මැරල ජීවිත ගණනාවක් පින්වතුන අපේ බුදධ ාසනය වෙනකං ඉපදිම ැරමින් ඉපදමි මැරමිගවා උපන්න හැම ජීවිතයකම වගේ බොහෝ ජීවිතවල අර ඉස්ත්‍රිය ඇවිල්ලා අර හතරදිනා මරණයට පත් කළා අර ස්ත්‍රයලා රහතර දෙනා මරණයට පත් කළා මෙකතම අන්තිම ජීවිතය ඒ ජීවිතත් සෝවාන් පලේ ලබපු ගමන් මරණයට පත් කලා සුප් බුද්ධ කෘෂ්ටි පූර්ජාතිය කර අකුසල කර්මයක් තමයි ඒ පස්සිංාවේ පුරජාති කර පකුසල කර්මයක් තයි ඒ පසිංාව එතිකට නිවන්දකි නාත්මය දක්වාම ඒ කර්මය පස්සිංහාවා නිවන්දකන ජීවිතය දක්වාම යකුසල කර්මය පස්සිංආවා අප පිතුන් හිතල ලන්නිති ජීවිත ගණනාවක් දුක්විඳින්නූනේ එදා අර කරපු වැරදි කාරණාව නිසාන ඒ කරපු අකුසල කරම විිපාකය නිසා නෙහෙමුණේ එක භාගතු වහන්ේමේ දේශනා කළේ තමන්ග ළඟයින්න භයානක මහතුළ තමයි දූෂ්‍ය හිත කියල කියන්නේ. ඊළකට බුදුරජන් වහස දේශනා කරනවා සුප්ප බුද්ධ කෂ්ටික ශරීරයේ තිබන පින්හතුනි ලොකු කෘෂ්ට රෝගයා. එකට හේතුව තමයි අතීත ජීවිතයක තගරසගී කියල පසේ බුදුරජන් වහන්සේටමක් වැඩීන කාලෙක උන්වහන්සේ වඩින මාර්ගයට ඔහු එදා කෙළගහල තියෙනවා. කළගහල අපහස කරල තියෙනවා. පිඟතුන අන්න ඒකර පකුසල කරමිනිසා තමයි මේ ශරීරයේ පුරාම අරවගේ බොම් භයානක කෘෂ්ටයක් හැදල දෙබුණේ. ඒක ැම් බුදුරජන් වහන්සේ මිතර දක්වන්නේ. තමන් සසරය කරපු කර්ම තමයි භවීම් භ භවීම් භවිය තමන්ටමීවිදිට දුක්්දමින් දුක්විපාකව්ඩට ගොඩනගල තියෙන්නේ. එනම් අපි පිහතුන් මින්නමී හතුර හොඳින් අවබෝධ කරගන්ඩ. ඉගට තමන්ගි හිත හැම වෙලාවකම පිහතිරි පාලනය කරගන්ඩ. සමහරලාට හිතට ලෝභ කමක් කාවන්. හිත දේශයක් කාව හිතර මෝහයක් කාවත් අකුසලයක් වඩන් අකුසලයක් කරන්න හිතක් පහල වෙච්චකම අනේ පැත්තට පින්හතුින් හිතල වීර වඩන්න මේ කරන දේ නිසා මට සංසාරයේ ජීවිත කීයක් පිින්තුරි මෙහම දුක් විඉදින වේදක හිතන්න ජීවිත කයක් මෙහම දදුක් ඉදින්නේ වෙේද. ජීවිත කීයක් මේ විදිට තමන්ට මේ කර්මය ගෙවන්න වීද. ඒක මේ කර්මබල තිබෙන භයානක බව කියන්නනිකන්නේ එක කර්මයක් කලොත් ඒ කරන කර්මිනිසා ජීවිත ගණනාවක් පංවතුනය දුක විදිිනි සිද වෙනවා. එක කර්මයක් කලොත් ඒ ඊළඟ ජීවිතය විපාක දෙනවා මයි කියල කියන්නේ නෑ හැබැයි එක කර්මයක් කලොත්. යම් දවසක පින්හතුන ඒකුසි ෙපාකෙ තමන්ට ගවන සිද්ධ වෙනවා. එනම් පින්තුන අපි මෙන්න මේක තේරුම් අරගෙන හැම වෙලාවක මුත් සහකරගණන්ඩ අන්න ඒ අකුසල් හිතට ඉඩක් නොදී හැසිරෙන්න්න. ට හැමදිස්සේම බලන්ඩ තමන්ගි හිත පිළිබඳව පරීක්ෂා කරකර කවුරු හරගෙනෙ බනිනවන මත් ැන්නුත්මකද වෙන්නේ මමත්මී කර්මී කොටස්කාරයක් වෙනවා තමන්ට කෙනක් ගැහුවත් තමනු ගැහොත්මොකද වෙන්නේ ඒ පවී කොටස්කාරයෙක් තමනුත් වෙනවා. එතුර පිනුතුරදැන්. එහෙම කොටස්කාරෙක් වින්්‍යවත් නැතුවර පිළිබඳව පින්වතුනි අනුමෝදන්න වී ඉන්න.ඒ පිළිබඳව අනුමෝදන්න වී ඉන්න. යහපත් ජීවිත ගත කරඩ ඒ යහපත් ජීවිත පින්වතුන ගත කරනකොට මේ සභාව දහමෙන් පින්වතුනි අපට යහපත් වූ ප්‍රතිඵලමත් තම අපේ ජීවිත වලට ලැබෙන්නේ විශේෂ වීරයක් අවස්සයි ශ්‍රද්ධාව වීරිය ප්‍රඥාව කියන මිනිම ධර්මතාවයන් තම තමන්ගේ ජීවිත තුල් දියුණු කරගත්තොත් ඒ දියුණු කරගන්න ලැබි අවස්ථාව සංසාරයේ පුරාාවට ප පින්වතුන අපට දියුණු කරගන්නපුොළවා. එනි සැමින්නම හතුර මනකොට අපේ පින්වඋතුන් අවබෝධ කරගන්න හිතට අරගන්ඩ මම මේ කරන කර්ම මට සංසාරය කොච්චරග වන්න වෙනමද. තමංගිහිතී උපන්න දේශය උපන් තැනම නසලදාන්න. තමන්ගි හිතතුල් උබන්න ලෝබය උපන් තැනව පින්හතුනි නසල දාන්න. එහෙම නසල දැම්මම තමන්ට පංවොතුනි මීට වඩා පිංවතුනි උසස් තැනක කටයතිනී යන්න ොලන් සිල් රකිෙන කෙනා හැම දාම සංසාරයේ සූපත්තිනම කියලා භහගතු නහස පොරුන්දු වෙලාම තියෙනවනි. භාගතනන්සේ පොරුන්දුවක් අපට වෙච්ච. සිල්ලකෙන හැම කෙනෙක්ම හරියට සිල්ටැක්කොත් ඒෙන දෙවු උපදිනවා. හරියට බණටිකක් ඇැහෝත් ඒකෙන දෙවුලු උපදිනවා නිවන් දැකිනවා. අ දවසක් එක වවුල්ලු පන්සීයක් අපි බුදුරජන් අහසේ ශාසන පැවිදි වෙනවා. හැබැයිමී පිරිස කලින් ජීවිත ධර්මය ශ්‍රගනය කල්ලා එතම එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා එක ආරාමික ඒ ආරාමි ඉන්න සාමීන් වහන්සේ හැමදාම එක ගුහාාවගඩ ගීල සති පට්ටාන ද්‍රදේශනා කරනවා කහගෙන මේ ශ්‍රවනය කරමි ඒ ධරමය වච්චනැ්ටික ශ්‍රවනය කර ඔය කොටිය හිටපුවුලු පිරිසා. විස දුමකින් මැරුණා ඒ ගමී මිපදුුණා ඒ පිරිසැවිල්ල මහන වුුණ මහනවෙච්ච මේ පිරිස සතිපට්ටානේම වඩල පින්ගතිල රහත් වුණ. වන අපි තු්‍යතු හිත තුළ ධරමය ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරඩ අපට කොච්චර ලාභයක් ලබන්න පුළුවන්ද. එසර අකුසලයට ඉඩ දෙන්නේ නැතුව හැමදිස්සෙම කුසලේ ජීවිතයට ලංකර ගණ්ඩ එකට කුන්දරම කාලයක්න පින්වතුනිි මේ බුද්ධොත් පාද කාලය. අබුද්දෝත් පාද කාලවල ය අවස්ථාවල අපට ලැබෙන්නේන. අබුද්ධෝත් පාද කාල කියන්නේ කොච්චර අසුන්දර කාලද කියන්නේ පින්වතුනී එදාට බණපදයක් අහනක කොච්චර දුර්ලබද. අ දහම්සුන් රයිතුමාගේ කතාාව අපි පිගතට මතකයින බනපදයක් අහන්න රජයත් තැරියා බනපදියක් අහනෝන කම්පට අඹුදරුවත් තැරයා දහම්සුන් රයිතුම අන්තිමටත් තැරීමකක්ද. තමන්ගේ ජීවිතය යක්ෂයාගේ කටට පැන්නේ. ණපදයක් අහන බලාගෙනනී ඉතුට බණපදයක් අබුද්ධෝත් පාදකාලයක කොච්චර දුර්ලබද බලන්න යබුද්දත් පාදකාලී අබුද්ධෝත් පාද කාලේ සිල් රක්ණික කොච්චරමාරුද අර අපේ ශක්‍ර දෙවියන්ගේ මනුෂලෝක ඉන්න කාලෙක බිරිඳක්කිතය සුජාතා කියලා. ඇය මනුෂලෝක ඉන්න කාලේ පින්කර ගත්තනේ මගමානවක් යැගි බිරිද. මොදෑ හැමතිස්සම හිතුවේ ස්වාමියයට අයිති දේවල් මට අයිති එ සාවාමයක් කරන පිණුත් මටත් අයිති. පින්කරගත්තිනේ. මැරිලගිහිල්ල ඉපදුනාා මගමානවකයා ශක්‍ර දෙවිය වුණ ඇගෙහිලි පොදුන කිකනයක් වෙලා අඳුර ශක්‍රදිවෑ කොහෙදන්න කියල බල කෙකනියය වෙලා ඉන්න බව දැනගෙන ඇයව ඒ සවරූපයම දෙවලොවක් කර ගෙනගිහිලා දිවිය සම්පත් පෙන්නල කියනවා නොම කැමති දහනවා මෙ දිවි ලෝකෙට ඉන්නේ කැමති කියවා ඇ රකිනද එක සිල්පදයි එ ප්‍රාණගාතින් වැලකීම ඇවිල සිල් රැක්කා සිල් රකිනකොට පොකු කන්නේ මැරිච්ච මාල්ලුවයකුගේ ආහාරයක් විතරයි මරිච්ච මාල්ලුවෙක විතරයක් කන්නේ ඉනිසා ඇට ආහාර ලැබෙන හරි අඩුයි ඒ නිසාමක දවස මණයට පත්. ගෙහිල්ල බදදුන ඊළට මනුශ්ලෝක දුප පැල්පතක. ශක්‍රදිවේ ඇව් පන්තැන ඊළඟට දැකලා ඇගේ ජීවිතය පෝෂණය කරගන්ඩ රත්තරං වලින් හදපු කැකිරි කැකිරි ගෙඩි වගේයක් රතේ පටවගෙන මම සිල්රකින්නෙකොට කැකිර දෙෙනවා ිල්රකිෙකොට කැෙරරි දෙදෙනවා කියලා නගරේ ගමේ කියවගෙන කියවෙන නවා ො මිනිස්සයිල්ල කෙරිකක් ආසාාවට අර මනුස් සැකලඟට විල්ලා නවා පංවතු මොනවද සිිල්ගියන්නේ අහනෝ මොනුවද සිල්ගියයන්නේ අහන කනද අද්ද බොන දෙ අද්ද සිිල්කෙන ොනවද රක්කිනව කලෙකෙන කොටු දිය අද රෞන්දයද දිගදිිය අද්ද පොළොුව හැදන ති අද්දේ ජලයේ හැදන දිිය අද ම අපි පිගොත්ත කියලද නොනකම තියෙන්නේ. අබුද්ධෝත් පාද කාලේ සීලියකොයි වගේ මට්ටමකටද සමාජි තියෙන්නේ කියලා. සීලය කියන වචනවත් දන්න තං හිතන්න්න කොහොමද පින්වතන කාල්ට මිනිස්සු සිල්ල කියනවෙ. සීලයකෙන වචනවත් දන්නත් තං කොහොමද පින්වතන සිල්ලකින්නේ එහෙනම් අපට මේ කුසල් වඩන්නට තියෙන එකමම හොත තමයි බුද්ධෝත් පාදකාලී ඔබ මම ලබපුමමනුෂ්‍යාත්ම භාවය. හැබැයි අකුසල් වඩන්න අකුසල් වඩන්න, බුද්ධූත්පාද කාලිත් පුළුවන්, අබුද්ධෝත් පාද කාලිත් පුළුවන්. හැබැ කුසල් වඩන්න දියුණු කුසල් වඩන්න, ශක්තිමත්ම යුගයේ තමයි පින්හතුන බුදුකෙන පහළ වෙච්ච මෙව වූ කාලය. එනිසාේ පිංවතුන් මේ අවස්ථාව මගහරව ගන්නිපා අපේ පින්වතු මේ මොහොත පින්හොතන නැ කරගන්නිපා මේ මොහොත අපේ පින්වතු නැති කරගත්තොත් ආයි සංසාරය කවද්දව මේම ්‍යවස්ථාවක් ලැබීද දන්නේ නිසා දැන් අප පින්වතුන් හිතට වීරය ගන්න. තමන්ට අකුසලයක් කරන්න හිතක් යම් තැනක පහළ වෙනවද පහල වෙච්ච තැනම පින්හතුය නස්ලදාන්ට. එක දුෂ්කරවෙන්න පුළුවන්. සමහරලාට තමන්ට අධික දේශය ඇති වෙනවනම් තරහන් නොගෙනඉ එක දුෂ්කර වන්න පුළුවන් හැබැයි තමන්ගේ සංසාරයේ ගැන හිතලා මේ භයානක හතුරෙක් මගේ ළඟෙ ඉන්නේ මං මේ හතුරත් එකක් තරහවේඩෝ නෑ. මේ හතුර මගේ ජීවිතය මං අයින් කර ඩෝන මොකද දවේශය බලවත් වෙච තැන අපි ප්‍රඥාව පවා යට යනවා. දවේශය බලවත් වෙච තැන අපි ප්‍රඥාව පවා යට යනවා මං කල්නුත්ව දේශනාවති පැහැදිලි කල්ලා තිනාර අප බෝසතතාන් වහන්සෙක්තරා ජීවිතයක ජීවිතයේ බිරිඳ හැටියටටී තියසෝදරා බිරිදක් දවසක් කැවුම්වගේයක් හදනවා ස්වාමයගේ කොටහා වෙන්කරනවා ඇ කාලි වර වෙනවත්කම් පසේ බුදුරජන් වහන්සෙනමක් පිින්ඩ පාති වඩිනවා ස්වාමියට වෙන්කරපු කොටස ඇ උන් වහන්සට පූජකරා සසරය දන්දීල පුරුතු නිසා. වඩින කොටම බෝසතන් වහන්සේ ගෙදරටආාව ඉතින් ඒ ඇවිල්ලා බෝසතන් වහන්සේ කියන ස්සාමීනී අනුමෝදන්ගෙන්න්න මම මෙහෙම කෑමක් ඇදවා ඔබ අහන්සට බංකරුප කොටස උන්හන්සට පූජ කරාකිවා ඒ කහප ගම බෝසතන් වහන්සට කේන්ති ගිය. නතර වුුණේ නෑ කේන්තිි ගිහිල්ලා පසේබුදු හාදුරගේ පස්සින්දුුවලගි හිල්ලා අර පූජකරපු පාතරී තිබිච්ච කැවන්ටික ුදුර ගත්තා. කෞුද මේ ගත්ත. මහපොළොයි වෙලි කැටගානට ඔටුුණු පළං හිස්තන්දුන්නු. අහසේ තරු කැටගානට තමන්ගේ ඇස්දික දන්දුන්නු. මහාසාගරයේ ජලේගානට තමන්ගේ ලේ දන්දුන්නු සංසාරයේ නොදුන්නු දෙයක් නැති තරම් දන්දුන්නු මහබෝසතණන් වහන්සේ තමයිදා අර කැවුන් ටික දුරලගත්ත. සසරෙ දීපු දේවල් එක ගත්තම උන්හසර කැවුන් ටික කියන මොකක්ද. නමුත් ඇයි එහෙම සිතිිවිල්ල කාවී? දුරජන්න්නහන්සේම දේශනා කරල තිෙනවා දේශය බලවත් වනාම ප්‍රඥාව යට යනම කියලා. ඒක උවහන්සට සිතුවිල්ලා ව. ඉරි පාව යසෝදරාවෝක දැකලා එකන බිරිදෝක දැකළ ගිතල් බඳුනක් ගැනල්ලා පසේ බුදුරජන්ණහන්සසිට පෝජ කරලා ප්‍රාර්ථනාවල් දෙකක් කරන එකක් කරනවා ස්වාමිනමේ ස්වර්ණවර්ණ පැහැයිෙන්යුක්ත ගිතෙල් වගේ මටත් සසරේ උපදින හැමභාවයකම මේ වගේ ස්වර්ණවර්ණෝ දෙහයක් ලැබේවා ඊළඟ ප්‍රාර්ථනාව කරා මේ අසත් පුරුෂයා මට ආය කිසි දවසක මුුණු නොගෙහේවා කියලා කෞදිී පාර්ථනා කරේ යසෝදරා කාවධපාකීවේ බුසතන් වහන්සේ වහසුද දුක හිළල ආයමත්තර කැවන්ටික පෝජගක ප්‍රාථනාර සාමිනය යුදුන් සිය ගණන දුරින් හිටියත් ඇවම්ම මගේ ප්‍රතිනය වේවා කියලා දෙන්නගෙන් ප්‍රාර්ථනා දෙගීටුණ ඒකනි කුසරජවෙලලා ඉපදිච්ච අපි මහබෝසතාාණන් වහන්සේට විරූපී ශරීරයක් ලැබුණි අ කොරු රෝදී ඇති වේ නිසා. ඉළඟට පභාවතීගේ ප්‍රාර්ථනාවතිට වුණා බලනුක කුසරයිතුමාට පභාවතීව ලබාගණ්ඩ මොනොවද නොකරන්න වනේ මහරජයක මහ රජෙක් වෙලා ඉපදිච්ච කුසරජතුමා පභාවතීක රාජ්‍යයට ගිහිල්ල ඇතුම් බලාගත්තා. අරක්කෙමේ ඇත්තික කෑම යව්වා උුබල්කරුවත් එක්ක වලං හැදවා මොනවදනොකර හිතන්නකු මේ සංසාරය තින භයානක බව ඉන ඊ තරං උත්තමන් වහන්සේටත් ඔය කරමිහු විපාක දුන්නන ඔබ මමගෙන මොනුවද කතා කරන්න තියන්නේ. විපාරමිතාපුරණ මහවුත්තම මෙන් වහන්සේටත් හොම් විාක දුන්න එනම් මේ ක්‍රෝධය නෙමති හතුරා මම මගේ ජීවිත දුරින්දුරු කරන්න ඕන. අන්න එහෙමි හිතලා අපට පොළුවන්නන් අපේ හිත සකස් කරගන්න? අන්න ඒක පින්වතුනි වටින කාරණාව. එනිසාපි පින්වතුන් මෙන්න මේ කාරණාව නුවනින් තේරුන් අරගෙන අපේ අනිත් හතුරු අපි අම අප්‍රියව අමනාපකමින් දුරස් කරණ යම්සේද. ඊටත් වඩා උනන්දුවෙන් මේ බයානක අකුසලේ නෙමැති හතුරා දූෂ හිත නෙමැති හතුරා දුරිම්ම දුරු කරලා විනාශ කරලදාන්ඩ. මොකද මේ හතුර ලංකරගත්තොත්. අරහතුරු වගේ එක ජීවිතයකින් දුක්්දිල නතර කරන්නේ. ජීවිත ගණනන්පින් උතුනි අප දුක්දිල නතර කරඩි. මෙනි මේ යථාර්ථය නෝනිින් අවබෝධ කරගෙන අපේ පි අත් හැමදිනාම මේ උතුම් සදහම් දේශනාව ජීවිතට එකතු කරගෙන අකුසලින් හිත මුොදවාගෙන කොසල් සේත්ම ජීවිතට එකතු කරගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවන් අපි දේශනාව නිමාවට පත් කරනවා. ද ෙමන අදවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්තේ ගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට අපි මේ වෙලාවේ පුුණඥාන මෝදනා කරනවා. නෝරේලිය සීතාලිය සන්දිවූ සෙවණහි පදිංචි ලසන්ත ජයවරදන මහතාසාහහිම මහත්මියන් ගේ ගම්පහා බෙෙන්මුල්ලේ පදිංචි, තුශාර සේනානායක මහතාසාහිම මහත්මය ඇතුළු දෙපාර්ශවේම ඥාතිීන් විසින් අධමේ දේශනාවේ දයිකව දරන්නේ. බලාපොරොත්තු වෙනවා තමන්නමි මියපරලෝ ගියපු කපුරු බණ්ඩාර නංහාමි පොඩුව අපප්පු හාමි පුංචි බැනිිකේ එවගේ පූජ කපුතුදුවේ සිරි ගුණාලංකාර ස්වාමීන් වහන්සේ ජයවීර පුංචිමැනකේ දැනී සිරිසේන දැනී පේරිස් සෝමාවති ගුණසේන ජයසේ කර පානි සුගත් ජයන්ති නිලානි ජයතිල පියසේන සිය ආචි අම්ම ඇතුළු එවගේම කෑගල්ලේ ආච්ච සීය ඇතුළු මියපරලෝ ග්‍යයාාවූ සියලු මේගේ ඥාතීන්ට පිින් පෙත් අනමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. තිඒ හැමදිනනාටමමී පින් අනමෝදන් වේවා ඒ හම දෙනාගේම සසර ගමනුසූපත් පේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාද්ධෝ කියා පිඟනමෝදැන් කරමු. එවගේම ධර්මදේශනාව ච සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතුවාසනාවේවා එවගේම ගෞතම බුද්ධ ශාසනය දිවිහිමියෙන් ආරක්ෂා කරන මහා සංගරත්නයටත් විශේෂීමසිත් ප්‍රාර්ථනා කරනවා. බගේම ලසන්ත මහත්මටත් තිම මහත්මියයටත් විෙනුත් සන්ධියඋපපුතුනුවන්ටත් තුොශාර මහත්තාටත් තිම මහත්මයටත් පුතුනුවන්ටත් දෙපාර්ශවෙන්ම සුජීවත් සිතන දෙමවපියන්ටත් සියලු ඥාතිති මිත්‍රාදීන්ටත්මන් ජනත කරගතු සියලුම පින්ං නිදුක් නිරෝගී සූපත් භාවේ පිණනිසත් උතුම් චතුරාර් සත්‍යාවබෝධය පිණනිසත් හේතුවා සනාවේවා කියලා පුන්‍යානුමෝදදනා කරනවා ඒවාගේ මදේශකන් වහන්සේට අත්සේත් ්‍රාර්ථනා කරනවා දෙපාර්ශවේම සීලු දෙනාටත්සේත් ්‍රාර්ථනා කරනවා දෙපාර්ශවම අනන්ත සසර පුොරාවට මියගිය පින්ම් බලා පොරොත්තුන හැමදිනාටමත් මී පින් අන මෝදන් වේවා කියලා පුුණඥානු මෝදදනා කරනවා. එවගේම ළගා කරගතු සියලු පුුණ්නිි ධර්මියන්ගේ බලෙං විශේෂයම දදායකත්වේ දරුවමළලින් නම් සඳහන්ක කරපහැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව පත්භාාවල බේවා කායික මානනිස්සක සෝපත් ාවෙල්ල බේවා. තම මන්ගේ ජීවිත යහපත් කරගන්ට සල් බලාපොරොතු අපපේක්ෂාවන් සසිියල්ල මුදුන් පත් කරගන්නට තුනුරුවංග්‍ය ආශිරුවාද බලිය හැමදිනාටම සැලසේවා කියලා අපි මේ බිලාවේ ආශිරවාදය කල්ල සිෙත් ප්‍රාර්ථනා කරනවා. ළගා කරගතු සියල පුුණ්ණි ධරමියන්ගේ බලං ඔබ අපහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරීං සුක සහත ප්‍රතිපදාවං උතුම් චතුරාරි සත්‍යය ධර්මිය ඔබෝධ කරගන්නට, මි උදාාරකුසලානි සංසධර්මිය පාර්මී ධර්මයක්ම වේවායි සාධූසාධූ සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා ම හිද්දිිකා පුඥන්තඟනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං. චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. සිරන් රකන්තු සම්මා සම්බුද්ධෙ සාාවකන්